हाय गौर। ඔයාලගේ එක සම්බන්ධ වෙලා ඔයාලට ජ්‍යොතිෂ පාඩම් මාලා කියලා දීලා ඒ වගේම ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න පුළුවන් හැම වෙලාවකදීම අපි උත්සාහයක් දරනවා। එතනදී අතපසු වෙන ගැටලු තියෙන්න පුළුවන්, මගහැරෙන දේවල් තියෙන්න පුළුවන්, උත්තර දී ගන්න බැරි වෙන ගැටලු තියෙන්න පුළුවන්, ඒ වගේ දේවල් වලට අපි ටිකක් හෙමින් හෙමින් ගුරු වෙලා ඒ කටයුතු වලට සම්බන්ධ වෙලා කටයුතු කරමු। ओ मम अंतिम वीडियो एक केरुवे राहुमारु उनाट पास्से तमा मा राहुमारु संबंधी वीडियो एक केरुवे इतनी विशेषें अर राहुमारु वीमट वड़ा राहु कोई विधियत द हम राशियन राशियत में हम कोटुवें कोटुवट में केंद्रे पीटना कारेट एक बलपान्य कोमद केने एक संबंधी අවබෝධයක් තමයි ඕගොල්ලන්ට ලබා දෙන්න උත්සාහයක් දැරුවේ। ඒත් එක්කම ගත්තාම ඔය මේ ගෝචර ගමන ග්‍රහය මාරු වීමේදී එහා සමානම පලාපලයක් තමයි ඒකට ආරම් දෙන්නේ කියලා කියන්නේ රාහු කේන්දරේ පස්වැන්නට හෝ දහවැන්නට හෝ දොළොස්වැන්නේ හෝ තැම්පත් වෙලා ඉන්නවා නම් ඒ තැම්පත් වෙලා ඉන්නහා සමානම ප්‍රතිපලයක් තමයි ඒ රාශියට ගෝචර ගමනෙන් ඇතුල් වෙනකොට ඒ පලාපලය ලබා දෙන්නේ। එතකොට ඒ වගේම එතනදී තියෙන අපල තත්ත්ව ඒ රාහු මාරුව කේතු මාරුව එතකොට සමහර අයගේ වීඩියෝස් වීඩියෝ එකේ කමෙන්ට්ස් දාලා තිබුණා මම දැක්කා සර් රාහු විතරද මාරුනේ ඇයි කේතු මාරු නැද්ද නෑ ඇත්තටම කියනවා නම් දැන් මෙතන සමස්තයක් හැටියට ගත්තාම කේතුට ලොකු නිර්වචනයක් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ දෙන්නේ නෑ ඒ දෙන්නේ නැත්තේ ඒගොල්ලෝ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෝ දෛවඥයෝ පොත් ලියන අය එතකොට ඒගොල්ලෝ ගොඩාක් දුරට නිර්වචනය කරන්න හදන්නේ රාහුගෙන් අනිත් පැත්ත තමයි කේතු. එතනදී අර ආදුනිකයා ඉගෙන ගන්න මනුස්සයාට පොඩි ගැටලුවක් තියෙන අනිත් පැත්ත කිව්වේ මොකද්ද? ඒ කියන්නේ රාහු නීච වෙන එකමද කේතු කියන්නේ? ඒ වගේ පොඩි පොඩි ගැටලු ටිකක් නිර්වචනය වෙනවා. ඉතින් එතනදී මම උත්සාහ කෙරුවා තව වීඩියෝ එකකින් ඔගලන්ට කේතු සම්බන්ධයෙන් මොන වගේ අවබෝධයක්ද දෙන්න ඕන කියන එක සම්බන්ධයෙන් ඒකට වෙනම වීඩියෝ එකක් කරන්න ඕනයි කියන තත්ත්වය. ඉතින් ඒ නිසා තමයි මම රාහු මාරුවට එක වීඩියෝ එකකුත් කේතු සම්බන්ධයෙන් තව වීඩියෝ එකකුත් කරන්න වෙනදරන්නේ. හොඳයි. එතකොට මන්ද මට මතක විදිහට අපි රවි ග්‍රහය හැම කොටුවකම කොහොමද බලපාන්නේ කියලා කියලා දුන්නා. සඳු කියලා දුන්නා. කුජ ග්‍රහයගේ බලපෑම කියලා දුන්නා. සිකුරුගේ බලපෑම කියලා දුන්නා. එතකොට රාහුගේ බලපෑම කියලා දුන්නා. දැන් අද අපි කේතු රාශියෙන් රාශියට කොහොමද මාරු වෙන්නේ? ඒ වගේම මේ කේතුගේ බලපෑම කොයි වගේද? කේතු මොන වගේ ග්‍රහයක්ද කියන එක සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට සුළු අවබෝධයක් ලබා දෙන්න උත්සාහයක් දරනවා. එතකොට අපි දන්නවා මේ මම කේන්දරයක් ඇඳලා දරවසෙන් වාරත් එක කාලේ වැය වෙන නිසා වැඩිපුර මේ රාශියේ කේතු හිටියට මේ රාශිය මොකද්ද කියන එක මත ඒ කියලා කියන්නේ මේක වෘෂ්ටික රාශියද එහෙම නැත්නම් වෘෂභ රාශියද කියන එක මත මේ කේතු ග්‍රහය උච්ච බලසහිත නීච බලසහිත වාතාවරණේ වෙනස් වෙනවා ඒත් එක්කම ගත්තහම මේ රාශියේ මේ කේතු ග්‍රහය ඉන්න අවස්ථාව ඕගොල්ලන්ට මම තාම කියලා දීලා නැහැ उच्च नीच वगेम हेम राशियकम ग्रहय इन अवस्था वक्यल अवस्था दुलह निर्माण ये अवस्था दुलहट अणु पराफल एकतुवीम सिद्धवेण मे पराफल एकतुवीम संबंधे अभी वीडियो बलापुर मे अवस्था दुलह कोमद गणने करे मे अवस्था दुलह कोमद हनुरगाण्य मे वट की नमोणवाद ඒවත් එක්කම පලාපල කොයි විදිහට එකතු වෙන්නේ කියන වාතාවරණය කේතු ග්‍රහය කොයි විදිහට ක්‍රියාත්මක වෙන්නේ කියන වාතාවරණය සම්බන්ධයෙන් කේතු විතරක් නෙමෙයි අනිත් හැම ග්‍රහයකින්ම මේ හැම ග්‍රහයකම ඉන්න අවස්ථාවකුත් තියෙනවා. එතකොට මම කියන්න උත්සාහ කරේ ඉන්න රාශිය වැදගත් තමයි. ඒ ඉන්න රාශිය වැදගත් වුණාට ඒ ඒකේ උච්චතාවයේ නීචතාවයේ ඉන්න අවස්ථාව මත ඒ වාතාවරණය වෙනස් වෙන තත්ත්වයකුත් තියෙනවා. ඉතින් අන්න ඒක අවබෝධ කර ගන්න ඕන අපි රාශියෙන් රාශියට හේතු කොයි රාශියේද ඉන්නේ කියන එක සම්බන්ධයෙන් කිව්වට ඒක දල පලාපලයක් විතරයි කියන එකත් අපි අවබෝධ කර ගන්න ඕන.
මම ඔයාලට කිව්වා සුළු වශයෙන් ජ්‍යොතිෂ්‍ය පාඩම් ඉගෙන ගන්න ආයට ගන්න කියලා මේ පොත ජීවිතය සහ ග්‍රහයෝ ජීවිතය හා ග්‍රහයෝ එතකොට මේ ජීවිතය හා ග්‍රහයෝ පොතේ මේ ඉන්නේ කේතු කියන ග්‍රහය මේ කේතු කියන ග්‍රහය සඳහන් කරලා තියෙන නෙළුම් මලක් උඩ සර්පේකුගේ ඇඟක් එක්ක ඒත් එක්කම ශරීරය මිනිස්සෙකුගේ හිසක් එක්ක පොතක් අතේ තියාගෙන ඉන්න වාතාවරණය මේක දැනට අවුරුදු 5000කට ඉස්සරලා නිර්මාණය කරපු ශාස්ත්‍රයක් නිසා මේ විදියට නිර්වචනයක් වෙලා තියෙනවා මේ කේතු කියන ග්‍රහය මේ පොත වෙනුවට ටැබ් එකෙන්වත් පුළුවන් මේ පොත වෙනුවට ලැප්ටොප් එක ගන්නත් පුළුවන් මේ පොත වෙනුවට ෆෝන් එක ගන්නත් පුළුවන් මේ පොතෙන් නිර්වචනය කරන්නේ දැනුමක් ලබා ගැනීමක් කියන එක සම්බන්ධයි අපි කේතු ග්‍රහයව පොඩ්ඩක් නිර්වචනය කරගමු මේ කේතු ග්‍රහය කියන පුද්ගලයාව අපි මෙහෙම ආදේශයකට යන අංශභාග රෝගියෙකුට ඒ කියන්නේ ඇවිදින්න බැරි රෝගියෙකුට ශරීරය හොලව ගන්න බැරි රෝගියෙකුට ශරීරය හොලව ගන්න බැරි රෝගී වාතාවරණයකින් ජීවත් වෙන පුද්ගලයෙක් මොන වගේද? සන්තෝෂෙන් උදේ නැගිට්ට වෙලේ ඉඳලා හැන්දෑව වෙනකම් බොහොම හිතේ ප්‍රීතියෙන් සතුටින් ජීවිතය ගෙවනවා කියලා හිතනවද? මං හිතන්නේ නැහැ. මං හිතන්නේ ඕගොල්ලෝ හිතලා බැලුවොත් ඒ මිනිස්සයා මොන වගේ මානසික මට්ටමකින් ජීවත් වෙනවද? ඒ මිනිස්සයා සතුටින් කාලා බීලා විනෝදයෙන් ප්‍රීතියෙන් ඉඳීද? මං හිතන්නේ නැහැ. ඒ මිනිස්සයා අනිත් මිනිස්සු කෙරෙහි ඒ මනුස්සයර කොච්චර සැලකුවත් ඒ මනුස්සයර කොච්චර දේවල් කෙරුවත් ඒ මනුස්සයා තෘප්තියෙන් නෙමෙයි ඒ මනුස්සයා ජීවත් වෙන්නේ අපහසුතාවයෙන් ඒ මනුස්සයාගේ ජීවිතේ ජීවත් වෙන රටාව අමතක කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ පොත එහෙම නැත්නම් මේ ෆෝන් එක එහෙම නැත්නම් මේ ලැප්ටොප් එක එහෙම නැත්නම් මේ තමුන්ගේ මනස කියන එක වෙන තැනකට ශරීර කූඩුවෙන් වෙන් කරලා අරන් යන්න පුළුවන් එතන තෘප්තියෙන් ඉන්න පුළුවන් තැන. එතකොට මේක දැනට අවුරුදු 5000කට ඉස්සර වෙලා මේක නිර්වචනයේදී මේක ලැප්ටොප් තිබුණ නැහැ, ෆෝන් තිබුණ නැහැ, කම්පියුටර් තිබුණ නැහැ. ඒ නිසා මෙතනදී ගොඩාක් දුරට පොතක් නිර්වචනය කරලා තියෙනවා. ඒ මොකද හේතුව ඇවිල්ලා මේ පොත මත ඒ පොත කියවනකොට ඒ පොතේ ලියලා තියෙන දේවල් මත එයාගේ ජීවිතේ එයා මනසින් යම්කිසි ගමනක් යනවා. ඒත් එක්කම එයාගේ ජීවිතේ යම්කිසි දැනුමක් ලබනවා. එයා ශරීර කූඩුව එක තැන තියාගෙන එයාගේ ජීවිතේ දැනුම රැස් කිරිල්ලක් කරනවා. ඒ වගේම අපි හිතමු ශාස්ත්‍රීය පොතක් නෙමෙයි නවකතා පොතක් කියලා. ඒකිනුත් යම්කිසි දෙයක් ඉගෙන ගන්නවනේ. මෙන්න මේ වාතාවරණය මෙන්න මේ කේතු ඉන්න තත්වය තේරුම් ගන්න ඕන. හැබැයි මේ කේතු කියන ග්‍රහය, ඒ කියන්නේ අපි හිතමු ඔය අංශභාග රෝගියා මේ gedara ඉන්න මිනිස්සු සම්බන්ධයෙන් තෘප්තිමත් නැහැ. වෙලාවට කන්න ටික දුන්නට, වෙලාවට වැසිකිළියට අරන් ගියාට, වෙලාවට නිින්දට අරන් ගියාට මේ පුද්ගලයා තෘප්තිමත් නැහැ. මේ පුද්ගලයා හිතන්නේ හැම තිස්සෙම මං ගැන බලන්නේ නැහැ, මං ගැන බලනවා අඩුයි. ඈ මේ මිනිස්සයා කෝපයෙන් දඟලනවා. මේ මිනිස්සයා කේන්තියෙන් කෑ ගහනවා. ඒක අපි මං හිතන්නේ අපි හැමෝටම සාමාන්‍ය දැනීම තියෙන හැම කෙනෙකුටම අවබෝධ කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එතකොට මේ කේතු කියන ග්‍රහයාට ඇවිදින්න බැරි නම්, කේතු කියන ග්‍රහයාට දඟලන්න බැරි නම්, ඒ පුද්ගලයාට ගමන් කරන්න පුළුවන් මනසින් විතර නම්, ඒ පුද්ගලයා ඉන්නේ ක්‍රෝධයෙන් නම්, ඒ පුද්ගලයා ඉන්නේ අපහසුතාවයෙන් නම්, ඒ පුද්ගලයා ඉන්නේ කේන්තියෙන් නම්, මෙන්න මේ කේතු කියන ග්‍රහය ඒ හා සමානයි. අපි අංශභාග රෝගියෙකුට වඩා දත්යක් කුමක් තියෙන මිනිහෙකුට කතන්දරයක් කියන්න බලන්න. ඒ මිනිහෝසයා කතන්දරය අහන්නේදී නෑ, ඒ මිනිහෝසර කේන්තියක්. එතකොට අන්න ඒ මිනිහයාගේ තියෙන මනස අපි අවබෝධ කරගන්නවා. එයා ජීවත් වෙන පරිසරය, එයා ජීවත් වෙන තැන සම්බන්ධයෙන් එයා තෘප්තිමත් වෙයි නෑ මං හිතන්නේ. එයාට කණ්ඩ ලැබෙන දේ, එයාට බොණ්ඩ ලැබෙන දේ, එයා ඉන්න තැන සම්බන්ධයෙන් එයා තෘප්තිමත් වෙයිද නෑ. එයාට දැනෙන්නේ මට කවුරුත් නැහැ, මාව බලන්න කවුරුත් නැහැ, මං ගැන හිතන්න කවුරුත් නැහැ. එයාව කොච්චර ලක්ෂ ගාණක් වියදම් කරලා කොච්චර සේවකයෝ මැද්ද තියලා තිබ්බත් එයා තෘප්තිමත් වෙන වාතාවරණයක් නැහැ. ඒ මොකද එයාගේ මනස තුල එයාට මනසින් විතරයි ගමන් කරන්න පුළුවන්. මෙන්න මේ කේතු කියන ග්‍රහයාගේ මානසික මට්ටමත් මේ හා සමානයි. රාහුට ප්‍රතිවිරුද්ධයි. ඇයි? රාහුට ඔළුව නැහැ. නමුත් ඔළුව තිබුණත් නැතත් විස්සෙක් හා සමානව හරි
එයාට දුවලා පැනලා ඇවිදලා කරලා ඉන්න පුළුවන්. අන්න ඒ වාතාවරණයෙන් සම්පූර්ණ කණපිට. එතකොට රාහු කියන ග්‍රහයව අපි නිර්වචනය කරුවානේ. ඒකත් එක්කම හරෝල අනිත් පැත්තට ගත්තාම මනස නැතුව දුවන එක හොඳයි. මනස තියාගෙන එක තැන වෙලා ඉන්නවට වඩා. අන්න ඒ අසීරුතාවය මැද්දේ ජීවිතයේ ගෙවන ග්‍රහය. ඒ අපහසුව මැද්දේ ජීවිතයේ ගෙවන ග්‍රහය. මේ අපහසුව කියලා කියන දෙයිදී එයා ජීවත් වෙන පරිසරය එයාට රුස්සන්නේ. එතකොට දැන් මේ කේතු මහදසාවක් ගත කරන මිනිස්සෙකුට කේතුට දීලා තියෙන අවුරුදු 7යි. මගේ පරණ වීඩියෝස් බලුවා නම් ඔයාලට මේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් යන්න ඕන. එතකොට කේතුට දීලා තියෙන මේ අවුරුදු 7ක කාල සීමාව ඒ මිනිස්සගේ ජීවිතේ ලොකු අපහසුතාවයක්, ලොකු අසරණ බවක්, ලොකු ඒ මිනිස්සගේ තෘප්තිමත් නැති බවක් මැද්දේ ගෙවන අවුරුදු 7ක් තමයි ඒ පුද්ගලයාගේ ජීවිතේ ලබා දෙන්නේ. ඒ මොකද හේතුව ඇවිල්ලා ඒ පුද්ගලයාගේ ජීවිතේ ඊළඟට ලබා දෙන සිකුරු මහදසාව අවුරුදු 20ක්. මේ මෙච්චර අතෘප්තියෙන් ඉඳලා මෙච්චර අසරණ භාවයෙන් ඉඳලා එයාට අවුරුදු 20ක සිකුරු මහදසාවක් ලබා දුන්නාම එයාගේ ජීවිතේ ලොකු ගමනක්, එයාගේ ජීවිතේ ආපස්ස නොබලා යන ගමනක් එයා ජීවිතේ ගමන් කරනවා. මෙන්න මේ කේතුගේ අවුරුදු 7ක කාල සීමාව පුද්ගලයාට අසීරුයි, අපහසුයි. එයා බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. හැබැයි මේ ඇවිද ගන්න බැරුව එකතන තියාගෙන ඉන්න මිනිස්සයට මං දැන් පොත කියවනවා. දැන් මං පොත කියවනවා. දැන් මේ පොත කියෝ කියෝ ඉඳලා ඉවරලා මට මේක එපා වෙලා ටිකකින් ආය පැත්තකින් තියෙනවා. ඊට පස්සේ දැන් ඇවිද ගන්නත් බෑ, කරන්න දෙයක්වත් නෑ, මොකුත් නෑ, ආය බලන්න දෙයක්වත් නෑ, කතා කරන්න මිනිහෙකුත් නෑ. මං ආය මොකද කරන්නේ? මං ආය මේ පොත ගන්නවා. තේරුණාද? අරගෙන මං ආය මේක කියවන්න උත්සාහ කරනවා. මේකත් එක්ක දැනුම මට ගබඩා වීමේ වාතාවරණයක්, දැනුම එක්රැස් වීමේ වාතාවරණයක් මේ පුද්ගලයාට නිර්මාණය වෙනවා. ඒ නිසා මේ කේතු මහදසාව ගමන් කේතු මහදසාව කියන එක මිනිස්සුගේ ජීවිතේට ලැබීම අධ්‍යාපනයට කියන එකට, දැනුම රැස් කර ගැනීමට කියන එක, මනස වර්ධනය කියන එකට ඉතා හොඳ රුකුලක් වෙනවා. මේක විශේෂයෙන් ගත්තාම අපි දන්නවා කේතු මහදසාවට කලින් තියෙන බුදු මහදසාව. මේ බුද මහදසාව කේතු මහදසාව කියන එක අධ්‍යාපනය ලබන දරුවෙකුට, එහෙම නැත්නම් අධ්‍යාපනික කාල සීමාව ගෙවන දරුවෙකුට, එහෙමත් නැත්නම් කේතු මහදසාව ගෙවන වැඩිහිටියෙක් අධ්‍යාපනය ලබන වාතාවරණයකට බොහොම සුභවාදී තත්ත්වයක් තියෙනවා. ඒ පුද්ගලයාට දැනුම වර්ධනය කරගන්න, දැනුම රැස් කරගන්න, සමාජයේ තේරුම් ගන්න, සමාජයේ වෙන දේවල් අවබෝධ කරගන්න හොඳ thinking pattern එකක් ගොඩනගා ගන්න, එයාට විශ්ලේෂණය කරන්න ඉතාම සුභවාදී කාල සීමාවක් හැටියට හඳුන්වන්න පුළුවන්. පැහැදිලිද? මම හිතනවා කේතු කියන ග්‍රහයාට බොහොම පැහැදිලි වෙන විදිහට සරල අවබෝධ වලින් ඔයාලට තේරුම් කරලා දුන්නයි කියලා. ඒ මොකද ගොඩාක් 99%ක් ගත්තාම කේතු ග්‍රහය සම්බන්ධයෙන් නිර්වචනය ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ 90% අඩුයි. ඒගොල්ලෝ දෙන්නේ හැම තිස්සෙම රාහුගෙන් අනිත් පැත්ත කියන එක විතරයි. ඉතින් ඒක අවබෝධ කරගන්න, අවබෝධ මනසට වර්ධගන්න පුළුවන් වාතාවරණයකින් මම තේරුම් කරලා දුන්නයි කියලා විශ්වාසයක් තියෙනවා. හොඳයි. එතකොට අර රාහුගේ වීඩියෝ එකේදී අපි සඳහන් කරුවා මේ රාහු කේතු කියලා ග්‍රහය නැහැ. එතකොට රාහු කේතු කියලා කියන්නේ විශ්වයේ තියෙන කක්ෂයයි. එතකොට පෘථුවියේ තියෙන කක්ෂයයි ඒක චන්ද්‍රයාගේ ගමනත් එක්ක කැපෙන සලකුණු දෙක තමයි මේ රාහු කේතු කියලා සඳහන් කරන්නේ. රාහුට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් කේතු තැම්පත් වෙනවා. හරියට මේ අංශක ගණන් කියලා අපි පැහැදිලි කරලා දුන්නා. එතකොට එහෙම ග්‍රහයෝ නැති වුණාට එයාගේ බලපෑම අපේ ජීවිතයට කොයි වගේද බලපාන්නේ? ඔව්. එතකොට කමෙන්ට්ස් දාලා තිබුණා ගොඩක් අය. සමහර වෙලාවට මේකේ සමහර ඒවා තියෙනවා 1 4 7 10 කොටුවල කිසිම ග්‍රහයක් නැත්තම් ඒක පංචම ඒකේ ඒක මොකද්ද ඒක මේ හතර කේන්දරේ පාළුවෙද කියලා එහෙම අපිට කියන්න බෑ. එතකොට තව දාලා තියෙනවා මේ දෙවැන්නේ දෙවෙනි කොටුවේ සෙනසුරු ඉන්නවනම් ඒක සසමහයෝගයක්ද කියලා. මම ඒ සම්බන්ධයෙන් නැවත නැවත කියන්න ඕනේ නැහැ. මම බොහොම පැහැදිලිව අවබෝධ කරලා දීලා තියෙනවා. ඒ වගේම තව වීඩියෝ කරන්න නැද්ද කියලා දාලා තියෙනවා. කරනවා මේක ඉස්සරහට කරගෙන යනවා කොහොම හරි.
පොඩි පොඩි අපහසුතා ගැටලු තිබ්බත් කොමාරි එක කරගෙන යන වාතාවරණයකට ලක් වෙනවා. එතකොට යෝග සම්බන්ධයෙන් එක එක හැමදේම ඔයාලට උත්සාහයක් දරනවා මේක අවබෝධ කරලා දෙන්න. ඔව් සමහර අය එක එක විවේචන කරලා තියෙනවා. දැන් මම කියලා දෙන්නේ මේක එක මේක දෙක මේක තුන්වෙනි කොටුව මේක හතර. එතකොට අපිට පහසුයි මේ කොටුවේ කොයි විදිහටද ග්‍රහයා ඉන්නේ කියන එක සම්බන්ධයෙන් කතා කරන්න තේරුම් කරලා දෙන්න. හැබැයි අපි බොහොම පැහැදිලිව දන්නවා අනිත් ග්‍රහයෝ වගේ නෙමෙයි රාහු සහ කේතු අනිත් පැත්තට තමයි ගමන් කරන්නේ. අනිත් ග්‍රහයෝ සේරම මේ අතර ගමන් කරුවට රාහු සහ කේතු අනිත් පැත්තට තමයි ගමන් කරන්නේ. නමුත් ඒ කොටුවට තැම්පත් වීමත් එක්ක එයාට ගෙනල්ලා දෙන පලාපලය කොයි වගේද කියන එක සම්බන්ධයෙන් තමයි අපි මේ වෙලාවේ කතා කරන්න හදන්නේ. හොඳයි. එතකොට මේක 4 මේක 5 මේක 6 මේක 7 මේක 8 මේක 9 මේක 10 මේක 11 මේක 12. ඒක අපි දන්නවා. එතකොට අපි දන්නවා මේක රෝගස්ථානය. මේක මාර්ගස්ථානය. මේක වයස්ථානය. ඒක කලින් වීඩියෝස් වලදී අපි අවබෝධ කරලා දීලා තියෙනවා. මම හිතන්නේ ඔයගොල්ලන්ට ඒක සම්බන්ධයෙන් අවබෝධයි. එතකොට අපි දල වශයෙන් බලමු මේ කේතු කියන ග්‍රහය. කේතු කියන ග්‍රහය. ඈ මේ කේතු කියන ග්‍රහය ලග්නගත වෙච්චහම මොන වගේ වාතාවරණයක්ද නිර්මාණය වෙන්නේ? ඒ කියලා කියන්නේ අපේ ශරීර කූඩුව ගැන සම්පූර්ණයෙන් කතා කරන, අපි පුද්ගලයාගේ චරිත ලක්ෂණය ගැන සම්පූර්ණයෙන් කතා කරන, අපේ පුද්ගලයාගේ ස්වරූපය ගැන කතා කරන, පුද්ගලයා අනිත් මිනිස්සුයෝ එක්ක වෙනස් වෙන වාතාවරණය ගැන කතා කරන ලග්න කොටුවට කේතු තැම්පත් වෙච්චහම මොන වගේ ස්වරූපයක්ද අරගෙන. ඔයාලා දකින විදිහට කේතු කියන ග්‍රහයාගේ විශේෂ වාතාවරණයක් තමයි හකුලෝල තියෙනවා. හකුලෝල තියෙනවා කියලා කියන්නේ රාහුගේ සම්පූර්ණ අනිත් පැත්ත. රාහු ව්‍යාප්ත කරනවා. ඈ අනිත් පැත්තෙන් ගත්තාම පුද්ගලයාව හකුලෝල තියෙනවා. පුද්ගලයාට ව්‍යාප්ත වෙන්න දෙන්නේ නැහැ. පුද්ගලයාගේ ශරීර කූඩුව වැඩෙන්න දෙන්නේ නැහැ. පුද්ගලයාගේ පුද්ගලයාව ප්‍රසන්න විදියට පෙනුම තියෙන වාතාවරණය අඩු කරනවා. පුද්ගලයාව හකුලෝල ලෙඩෙක් ශරීර කූඩුව දුර්වල වාතාවරණයක් නිර්මාණය කරනවා. මෙතනදී විශේෂයෙන් බාල කාලයේදී කේතු මහදසා වගේ ලබලා තියෙන අයට විශේෂයෙන් බොහොම කෙට්ටු ශරීර කූඩුවක් නිර්මාණය කරන වාතාවරණයකුත් තියෙනවා. ඒත් එක්කම ගත්තාම බාල කාලයේදී කේතු මහදසාවක් ගත වෙන අය නිතර අසනීප වෙන වාතාවරණ වලට ශරීර කූඩුවට වැවෙන්න දෙන්නේ නැති වාතාවරණ වලට කන දිය ඇඟට අල්ලන්නේ නැති වාතාවරණ වලට ලක් වෙන ස්වරූපයක් තියෙනවා. හැබැයි හොඳ thinking capacity එකක් තියෙනවා. හොඳට හිතලා මත්තලා තමුන්ගේ ජීවිතේ තීරණ ගන්න පුළුවන් වාතාවරණයක ඔළුවක් තියෙනවා. සමාජය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙනවා. සමාජයේ ජීවත් වෙන්න ඕන කොයි ආකාරයෙන්ද කියන එක සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙනවා. හැබැයි පුද්ගලයාව හුදකලා කරනවා. හුදකලා කරනවා කියලා කියන්නේ පැත්තකට කරනවා. තනියම ජීවත් වෙන්න උත්සාහය නිර්මාණය කරනවා. ඒ පුද්ගලයාව සමාජයේ කැපී පෙනෙන තැනකට අරන් ඉන්නේ නැහැ. යාළුවෝ පිරිවරාගෙන ජීවිතය ගෙවන්න අවස්ථාව උදා කරන්නේ නැහැ. ඒ පුද්ගලයාව පැත්තකට කරලා තනි කරලා ජීවත් වෙන වාතාවරණයකට ලක් කරනවා. මේ එක්කම මේ කේතු කියන ග්‍රහයාගේ වාතාවරණය නිසා මෙයා දැන් දැනුම වැඩි නේ. මෙයා එකතු කරගත්ත දැනුම වැඩි. ඒ නිසා හැමෝටම උපදෙස් දෙන්නත් හදනවා. හැමෝටම එක එක දේවල් කියලා දෙන්න හදනවා. මෙතනදී තමුන්ව පාලනය කරන. ඒ කියන්නේ අපි හිතමු කුඩා දරුවෙක් කියලා. මේ කුඩා දරුවව පාලනය කරන දෙමව්පියන්ට ප්‍රතිවිරුද්ධයි. මේ දෙමව්පියන්ට විරුද්ධව ක්‍රියා කරන දෙමව්පියන්ට කියලා දෙන්න උත්සාහයක් දරනවා. මේ නිසා දෙමව්පියෝ දකින විදිහට මේ දරුවා හරි මුරණ්ඩුයි. මේ දෙමව්පියෝ දකින විදිහට මේ දරුවා කියන දේ අහන්නේ නැහැ. නමුත් එයා තුල හැංගිච්ච දැනුමක් ගැබ්වෙච්ච දැනුම රැස් කිරීමක් එයා තුල තියෙනවා. පැහැදිලිද? එතකොට මේ කේතු කියන ග්‍රහය ලග්නගත වෙච්චාම ඒ වගේ සුළු බලපෑම් තමන්ගේ ජීවිතයට බලපාන තත්ත්වයක් තියෙනවා. නමුත් කේතු ලග්නගතව ඉන්නවා කියලා කියන්නේ ඒ පුද්ගලයා උගතේ. උගතෙක් කියලා කිව්වහම මේ පොතපත සම්බන්ධයෙන් ඩිග්‍රී අරගත්ත උගතෙක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මම කතා කරන්නේ සමාජ දැනුම සම්බන්ධයෙන්, සමාජයේ ජීවත් වෙන්න ඕන කොයි ආකාරයෙන්ද කියන එක සම්බන්ධයෙන්, පොතේ පතේ දැනුම සම්බන්ධයෙන්, සමාජ විශ්ලේෂණය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන ජීවිතය ගෙවන්න පුළුවන් සුභවාදී චරිතයක්. එතකොට අපි කිව්වා
केतु लग्नगत वेच्चाम कोई विदिहटद अपे जीवितयट बलपान्ने कियला एतकोट मे हैम देयक्म हकुलोला तियेनवा हैम देयक् संबंधयेन्म हकुलोल पवत्वगेन यन केतु ग्रहय देवेन्नट कोई वगे वेयि එතකොට අපි දන්නවා දෙවැන්නෙන් කතා කරන්නේ මොනව සම්බන්ධයෙන්ද? තමුන්ගේ බැංකු ගිණුම, තමුන්ගේ ගෘහ ජීවිතය, තමුන්ගේ වාක් ශක්තිය, තමුන්ගේ විවාහ ජීවිතය, තමුන්ගේ තියෙන ණය තුරුස් ප්‍රමාණය මේ සම්බන්ධයෙන් කතා කරන මේ කේන්දරේ දෙවැන්න කියන රාශිය හකුලෝල තියෙනවා. ව්‍යාප්ත වෙන්න දෙන්නේ නැහැ. ඒ කියලා කියන්නේ තමුන් කොච්චර හම්බ කරුවත් තමුන්ගේ එදිනෙදා ආර්ථිකය සම්බන්ධයෙන් තමුන්ගේ බැංකු ගිණුම සම්බන්ධයෙන් ව්‍යාප්ත වීමක් වැඩි වීමක් එතන වර්ධනයක් වෙන්න දෙන්නේ නැහැ. ඒක කොහොම හරි මාර්ගයක් යොදවලා ඒක සීමා කරන වාතාවරණයකට ලක් කරලා තියෙනවා. ඒත් එක්කම ගත්තාම මෙයාගේ ගෘහ ජීවිතය සම්බන්ධයෙන්, ඒ කියන්නේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්ව මතු කරන වාතාවරණයක් තියෙනවා. මේ කේතු ග්‍රහය දෙවැන්නේ තැම්පත් වීම නිසා මේ උගුර ආශ්‍රිතව එතකොට ඔය කතා කිරීම සම්බන්ධයෙන් වාක් ශක්තිය සම්බන්ධයෙන් යම් යම් ගැටලුකාරී තත්ත්ව මතුවීමේ වැඩි ඉඩ කඩකු පැහැදිලිව දකින්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ වගේම මේ එදිනෙදා ආර්ථිකය පවත්වගෙන යන්න ණය වීම වලට ලක් කරන වාතාවරණ වලට ඉඩ කප්පරස් ඉඩ ප්‍රස්තාව වැඩි වාතාවරණයකුත් තියෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු කේතු තුන්වැන්න. මේ කේතු තුන්වැන්න කියලා කියන්නේ අපි දන්නවා තුන්වැන්නේ මොනවද කියන්නේ. අපේ පරණ වීඩියෝස් බලපු අයට බොහොම පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන මේ රාශි වලින් මොනවද කියවෙන්නේ කියන එක සම්බන්ධයෙන්. අලුතෙන් බලන අයට මේක ටිකක් අසීරු වෙන්න පුළුවන්. පරණ වීඩියෝස් බලලා මෙතනට ආවොත් තමයි හොඳ. එතකොට අපි දන්නවා මේක අපි හඳුන්වනවා වික්‍රම ස්ථානයේ. එතකොට මේ වික්‍රම ස්ථානයේදී අපි හඳුන්වනවා මේක සහෝදර ස්ථානය කියලා. එතකොට තමුන්ගේ මතක ශක්තිය, තමුන්ගේ දැනුම, තමුන්ට මතකය ගබඩා කරගැනීමේ හැකියාව, එතකොට සහෝදර ඵල මෙන්න මේවා ගැන කතා කරන කේන්දරේ තුන්වැන්නට ආපුවාම මේ තුන්වැන්නේ එතනත් තරමක් දුරට වාසිදායක පැතිත් තියෙනවා, අවාසිදායක පැතිත් තියෙනවා. මම මේක මෙන්න මෙහෙම මාක් කරනවා තුන්වැන්න, පස්වැන්න, නවවැන්න, 11වැන්න. ඒ ඇයි කියලා ඔයාලට තව ටිකකින් පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. මේ කේතු තුන්වැන්නට පැමිණීම නිසා එයාට හොඳ මතක ශක්තියක්. අපි හිතමු උදාහරණයක් හැටියට කෙනෙකුට පොතක් 10 පාරක් කියවලා මතක හිටින්නේ නැහැ. නමුත් කේතු තුන්වැන්නේ ඉන්න මිනිස්සෙකුට පොතක් දෙපාරක් එකපාරක් දෙපාරක් කියවුවාම ඒ පොතේ තියෙන කරුණු සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ගබඩා කරගන්න පුළුවන් වැඩි GB ප්‍රමාණයක් තියෙන මෙමරි කාඩ් එකක් ඔළුව ඇතුලේ තියෙනවා කියලා කිව්වොත් ඔක සාමාන්‍ය භාෂාවෙන් මිනිසුන්ට තේරෙනවා. අද ජීවත් වෙන මිනිස්සු ජීවත් වෙන්නේ මේ වාතාවරණයකනේ. මෙමරි කාඩ් එකේ GB ප්‍රමාණය අන්න ඒ වාතාවරණය වැඩි. ඒත් එක්කම සහෝදර ඵල අඩුයි. සහෝදරියන්ගේ ඵල වැඩි. ගොඩක් දුරට කේතු තුන්වැන්නේ ඉන්නකොට අපිට සඳහන් කරන්න පුළුවන් ඊළඟ සහෝදරියක් තමයි යාගේ ජීවිතේට හිමි වෙන්නේ කියන වාතාවරණය. එතකොට මේ කේතු කියන ග්‍රහය තුන්වැන්නේ ඉන්නකොට මනුස්සය වශයෙන් තමුන් දන්නවා කියලා හිතාගෙන වැඩ කරන වාතාවරණයකුත් ගොඩක් දුරට තියෙන තත්ත්වයක් තියෙනවා. මෙතනදී මේ කේතු තුන්වැන්නේ ඉන්න එක අසුබයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අනිත් ඒවාට සාපේක්ෂව එක්තරා පැත්තකින් ගත්තාම දැනුම වර්ධනය නිසා, උගත්කම නිසා, අධ්‍යාපනික කටයුතු නිසා සුභවාදී වාතාවරණයක් නිර්මාණය කරනවා. නමුත් අපි දන්නවා කේතු තුන්වැන්න කියලා කියන්නේ මෙන්න මේ ශරීර කූඩුවේ මෙන්න මේ ආශ්‍රිත ප්‍රමාණය. එතකොට මේක දෙවැන්න නම් මේක තුන්වැන්න වෙනවා. මේ තුන්වැන්න ආශ්‍රිත යම් යම් රෝගී තත්ත්ව, සෙම ආශ්‍රිත රෝගී තත්ත්ව, එතකොට හුස්ම ගැනීම සම්බන්ධ ගැටලුකාරී තත්ත්ව මතු කරන වාතාවරණයක් දකින්නත් තියෙනවා. හොඳයි, අපි ඊළඟට යන් කේතු හතරවැන්නේ. කේතු හතරවැන්නට ගියාම මොකද වෙන්නේ? කේතු හතරවැන්නට ගියාම ඒ කේතු හතරවැන්නේ ඉන්නකොට ඒ මිනිස්යාගේ අපි දන්නවා හතරවැන්නෙන් කතා කරනවා ඉඩ කඩන්, ගෙවල් දොරවල්, පදිංචි ස්ථාන, අම්මා, අම්මගේ නෑදෑයෝ,
वास्तु එතකොට ගත්තාම පපුව ඒ සම්බන්ධයෙන් කතා කරන කේන්දරේ හතර වෙන්න. එතකොට මේ කේන්දරේ හතර වෙන්න හකුලෝ. හකුලෝනෝ කියන්නේ තමුන්ගේ ඉඩකඩම් ගෙවල් දොරවල් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්ව මතුවලා ඒවා අහිමි වෙන වාතාවරණයකට ලක් කරනවා. එතකොට තමුන්ගේ අම්මගේ තාත්තගේ නෑදෑයෝ සම්බන්ධයෙන් තමුන්ව දුරස් කරලා පැත්තකට කරලා තියෙනවා. එතකොට ගත්තාම තමුන්ගේ ජීවිතේ පපුව ආශ්‍රිත යම් යම් ගැටලුකාරී තත්ත්ව පපුව ආශ්‍රිත රෝගී තත්ත්ව ඉස්මතු වීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය කරනවා. ඒත් එක්කම ගත්තාම තමු සතු වෙන වස්තුව සම්බන්ධයෙන් යම් යම් ගැටලුකාරී තත්ත්ව මතු කරනවා. මේ එතනින් එහාට යන්න දෙන්නේ නැහැ. ඔයා කේතු හතර වෙන්නේ තියාගෙන උප්පත්තිය ලබාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේක හකුලෝල තියන්න ඕන. මේ හකුලෝල තියාගෙන ඉන්න ඉතින් එහාට යන්න දෙන්නේ නැහැ. මේක බොහොම පැහැදිලිව කේතු මහදශාවකදී ඔයාලට බොහොම පැහැදිලිව දකින්න පුළුවන්. මට මගේ ජීවිතේ 10 දෙනෙක් ඉන්නවා පිටරට. ඈ මගේ සහෝදරයෝ ඉන්නවා පිටරට. නමුත් මට ජීවිතේ ගොඩ යන්න මගේ ජීවිතේ මිනිස්සෙක් වෙන්න මට වීසා එකක් එවන්නේ නැහැ. එතනින් තමුන්ට හිතෙනවා තමුන්ගේ ජීවිතේ තමුන් තනි වෙලා තමුන්ට අවස්ථාවක් නැහැ. තමුන්ගේ ජීවිතේ ගැටලුකාරී තත්වයක තමුන් හිර වෙලා කියන වාතාවරණයක මානසික මට්ටමක් ගොඩ නැගෙනවා. එතකොට අපි ඊළඟට මේ කේතු පස්වැන්නේ. කේතු පස්වැන්නේ ඉන්නකොට මොකද වෙන්නේ? අපි දන්නවා අධ්‍යාපනය ගැන කතා කරන ස්ථානය නේද? පුද්ගලික ව්‍යාපාර ගැන කතා කරන ස්ථානය. එතකොට දරුපල ගැන කතා කරන ස්ථානය. එතකොට මේ අධ්‍යාපනය කියන තැනදී මේ කේතු මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? මේ අධ්‍යාපනය කියන දෙයට මේ කේතු සහයෝගයක් දක්වයි. එතකොට අධ්‍යාපනය ලබන කාල සීමාවකදී දරුවෙකුට කේතු මහදශාවක් ලැබලා තියෙනවා. කේතු කේන්දරේ පස්වැන්නේ ඉන්නවනම් බය වෙන්න ඕන කාරණාවක් නැහැ. ඒ දරුවගේ ඒ දරුවට හොඳ අවබෝධ වීමක්. ඒ දරුවට හොඳ අධ්‍යාපනයේ ඉස්සරහට යන්න පුළුවන් වාතාවරණයක පසුබිමක් ගොඩනැගෙන තත්ත්වයක් තියෙනවා. මෙතනදී මේ පුද්ගලික ව්‍යාපාරික ශේස්ත්‍රයට යොමු වෙනකොට අන්න එතන හකුලුවා තබන වාතාවරණයක් නිර්මාණය කරනවා. දරුපල සම්බන්ධයෙන් යනකොට එතනත් පොඩි හකුලුවා තැබීමේ වාතාවරණයක් නිර්මාණය වෙනවා. එතනදී මට මතකයි මගේ රාහු වීඩියෝ එකේ රාහු පස්වැන්නේ ඉන්නකොට දරුපල අඩුවේ කියපුවාම එයා දාලා තිබ්බා එයාට නියුන්නු හතර දෙනෙක් හම්බුණා කියලා. එතනදී මේ අපි කතා කරන්නේ එක ග්‍රහයෙක් ගැන. මේ එක එක උගන්නගෙන යනවා. මේ ග්‍රහයෝ 9 දෙනෙක් ඉන්න කේන්දරයක එක ග්‍රහයෙකුගේ සම්බන්ධයෙන් එක එක ග්‍රහයක උගන්නගෙන යනවා. සමහර වෙලාවට මේක වෘෂභ රාශිය වෙලා සිකුරු ග්‍රහය මෙතන දැන්පත් වෙලා එයාට මාළවීය යෝගයක් ගොඩනගලා මේ පස්වැන්න ඉතා බලගත් වාතාවරණයකින් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ භාර්යාවගේ කේන්දරේ වෙනස් වාතාවරණයකින් තියෙන්න පුළුවන්. මෙතනදී අපි මේ අවබෝධ කරලා දෙන්න යන්නේ එකින් එක මේ ග්‍රහය මෙතන තැන්පත් වීමෙන් මොන වගේ බලපෑමක්ද ඔයාගේ ජීවිතයට එකතු වෙන්නේ කියලා. මේ බලපෑම් ග්‍රහයෝ 9 දෙනාගේ බලපෑම් 9 එකතු වෙච්චහම එන සංකලනය තමයි ඔයාගේ ජීවිතේ මේ කේන්දරෙන් කියවෙන්නේ. පලාපල එක ග්‍රහයෙකුගේ පලාපලයක් එක කොටුවක හිටියයි කියලා ඒක තමුන්ට දරුව හතර දෙනෙක් හම්බුණායි කියන එක විවේචනයක් කරන්න උත්සාහ දරන්න එපා. ඒක තේරුම් අරගෙන ජීවිතේ මේ කේන්දරය කියන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගන්න උත්සාහයක් දරන එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. කමන්නේ විවේචනය කරන්න ඔයාගේ අත්දැකීම ඔයා කරන්න. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ ඔයා ඒක තේරුම් අරන් මේ වාතාවරණයකට යයි කියලා. එතකොට අපි දන්නවා පුද්ගලික ව්‍යාපාර කියන වාතාවරණය හකුලුවා තබන තත්ත්වයක්. එතකොට දරුපල සම්බන්ධයෙන් හකුලුවා තබන වාතාවරණය. නමුත් අධ්‍යාපනයේ පැත්තේ සුභවාදී ප්‍රතිඵලයක් අරන් එන වාතාවරණය. කේන්දරේ 6 වෙනි. රෝගස්ථාන. මේ රෝගස්ථානයේදී මොකද්ද කියවෙන්නේ? රෝගස්ථානයේදී කියවෙනවා තමුන්ගේ ශරීර කූඩුව මොන වගේ දේවල් වලට දොරොත්තු දෙන්නේ. එතකොට අපි දන්නවා පාපී ග්‍රහයේ කේන්දරේ 6 වෙන්නේ ඉන්නවා නම් ඕන ලෙඩකට ඔරොත්තු දෙන ඉදිරිපත් වෙන්න පුළුවන් වාතාවරණයක කේන්දරයක් කියලා. එතකොට කේන්දරේ 6 වෙන්නේ කේතු දැම්පත් වෙනවා නම් නිතර නිතර තමුන්ට ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලු මතුවෙන අහලින් පාලින් පාරේ කිලෝමීටරයක් ඈතින් රෝගයක් ගියත් ඒ රෝගය බෝ වීමේ ප්‍රතිශතය වැඩි. අනිත් පැත්තෙන් ගත්තාම
අපි දන්නවා ගුප්ත දෝෂ ප්‍රේත දෝෂ අස්වා කටවහ එතකොට ඔය සාරි මිනිස්සුන්ට හානි කරන ඒවා එතකොට ගත්තාම ඔය ප්‍රේත බල්මවල් අනේ ඒම වාතාවරණයක් මේ පුද්ගලයාට බලපෑමේ ප්‍රතිශතය වැඩි තත්ත්වයක් දකින්න තියෙනවා මේ පුද්ගලයාට අනිත් මිනිස්සුන්ට වඩා ප්‍රේත දෝෂ භූත දෝෂ එතකොට গুপ্ত දෝෂ එතකොට ශරීරයට යම් යම් ආත්ම ඇතුළු වීම ඒ වගේම ශරීර කූඩුවට නිතර ලෙඩ රෝග ඇතුළු වීම ශරීරයේ දුර්වල වීම ඕන ලෙඩ රෝගයකට අභියෝග කරන්න බැරි වාතාවරණයේ එක රෝගයක් ඉවරනකොට තව රෝගයක් බලපෑම මෙන්න මෙහෙම වාතාවරණයක් මේ කේන්දරේ 6 වෙන්නේ කේතු තැම්පත් වෙනකොට බලපාන තත්ත්වයක් තියෙනවා අනිත් පැත්තෙන් ගත්තාම අර සතුරු කරදර සතුරන්ගේ බලපෑම සතුරු එක්ක අභියෝගාත්මකව හැප්පෙලා ඒගොල්ලන්ව පරද්දන්න පුළුවන් වාතාවරණයක් නැහැ ඒගොල්ලන්ගේ මිදිලා පැත්තකට වෙලා හිර වෙලා හැංගිලා ඉන්න වාතාවරණයක් තමයි නිර්මාණය කරන්නේ අනිත් පැත්තෙන් ගත්තාම තමුංගාව වැඩ කරන සේවකයෝ තමුංගාව වැඩ කරන මිනිස්සු සේවක බලපෑම් ඒවල හානි වීම ඒ මිනිස්සු තමුන්ගේ ජීවිතයට බල තර්ජනාත්මක ඉදිරිපත් වෙන වාතාවරණ වැඩි ස්වරූපයක් නිර්මාණය කරන වාතාවරණයක් තියෙනවා. හොඳයි අපි කේන්දරේ 6 වෙනි කේතු තැන්පත් වීම සම්බන්ධයෙන් කරුණු කාරණා 4ක් 5ක් ගැන කතා කරුවා. ඊළඟට අපි කේන්දරේ 7 වෙනි. මේ 7 වෙනි කියලා කියන්නේ විවාහය, අවුල් ව්‍යාපාර, එතකොට ගත්තහම ඉදිරියේ ඉන්න පුද්ගලයා සම්බන්ධයෙන් කරන ගනුදෙනු මෙන්න මේ වගේ කරුණු කාරණා ටික. එතකොට මේ කේතු 7 වෙනි තැන්පත් වීම නිසා විවාහක පාර්ශවයට යම් යම් ගැටලුකාරී තත්ත්ව මතුවෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ කියලා කියන්නේ කේන්දරේ 7 වෙනි කේතු තැන්පත් වෙනකොට විවාහ වෙලා ඉන්න පුද්ගලයාට යම් යම් රෝගී තත්ත්ව වැඩිපුර බලපාන වාතාවරණයක් නිර්මාණය වෙනවා. ඒ වගේම හවුල් ව්‍යාපාරිකයින්ට යම් යම් ගැටලුකාරී තත්ත්ව මතුවෙන වාතාවරණයක් තියෙනවා මේ සම්බදතාවයේ ඉස්සරහට අරගෙන යන්න බැරි ඈ දැන් අපි හිතමු උදාහරණයක් හැටියට ඉඳලා හිටලා ගිහිල්ලා බලලා එන අංශභාග රෝගීෙක් එක්ක වගේ නෙමෙයි ඒ ගෙදර නිතරම ජීවත් වෙන අංශභාග රෝගියා එක්ක ඒ නෝනායි මහත්තයයි හොඳින් සන්තෝෂයෙන් ඉඳීද නෑ කොච්චර කොයි දේ කෙරුවත් කොයි ආකාරයකට සැලකුවත් ඒ මිනිස්සයා ඉන්නේ අපහසුතාවයේ ඒ අපහසුතාවයේ නිසා මේ මිනිස්සගේ කටින් මේ මිනිස්ස කොච්චර වුණත් දෝෂාරෝපණ නගර දොස් කියන වාතාවරණයක් නිර්මාණය වෙනවා. ඒකත් එක්ක සමාදාන හොඳ පෞල් ජීවිතයක් ගෙවන්න පුළුවන් තත්ත්වයක් මම දකින්නේ නැහැ. එතකොට මේ හේතු 7 වෙනි තැන්පත් වීම විවාහක පාර්ශවයට විවාහයට කියන එකට යම් කිසි බලපෑමක් පැහැදිලිව නිර්මාණය කරනවා. නිතර තරහ යන වාතාවරණයක් නිර්මාණය කරනවා. ඒ පුද්ගලයා හම්බෙන මිනිස්සු ඒ පුද්ගලයා ගනුදෙනු කරන මිනිස්සු සම්බන්ධයෙන්ුත් ඒ පුද්ගලයාගේ යම් යම් ගැටලුකාරී තත්ත්ව මතුවෙන වාතාවරණයක් තියෙනවා. එතකොට මේ 7 වෙනි ගැන කතා කරන විවාහය, හවුල් ව්‍යාපාරය එතකොට ගත්තාම තමුන්ගේ ලිංගික ප්‍රදේශය මේ සම්බන්ධයෙන් යම් යම් ගැටලු මතු කරනවා. මේ කේතු කියන ග්‍රහයා රෝගී ග්‍රහයෙක් නිසාම තමුන්ගේ ලිංගික ආශ්‍රිත ප්‍රදේශවල යම් යම් ගැටලුකාරී තත්ත්ව හැම රෝග මතුවීමේ වැඩි ඉඩකඩ පැහැදිලිව නිර්මාණය වෙනවා. හොඳයි ඊළඟට අපි යන් කේන්දරේ 8 වෙනිද මේ 8 වෙනින් කියනවා මාරක ස්ථානය මේ මාරක ස්ථානයට කේතු තැම්පත් වීම ටිකක් විතර සෑහෙන අගුණ වාතාවරණයක් තියෙනවා එක පැත්තකින් ගත්තාම පුද්ගලයාගේ ජීවිතයේ අවසාන පරිච්ඡේදය තදබල එක්තැන් වුණු රෝගී වාතාවරණයකින් පුද්ගලයා ජීවිතයේ අවසාන පරිච්ඡේදය ගෙවනවා කියලා කියන්න පුළුවන් කමකුත් තියෙනවා ඒ වගේම ඒ පුද්ගලයාගේ හන්දි සම්බන්ධයෙන් ඒ කියලා කියන්නේ ධන හිස් එතකොට ගත්තාම වැලමිටවල් එතකොට ඔය පාදවල යම් යම් අපහසුතාවයල් ගොඩ නැගිලා ඒ මිනිස්යාගේ ජීවිතේ අවසාන පරිච්ඡේදයේ මාරක ස්ථානය නිසා අවසාන පරිච්ඡේදයේ පුද්ගලයාට යම් යම් එක්තැන් වීම වලට ලක් වෙන්න වෙන වාතාවරණ වලට නිර්මාණය කරන වාතාවරණයක් දකින්න තියෙනවා එතකොට ගත්තාම විශේෂයෙන් ගත්තාම මේ පුද්ගලයාට හැම රෝග ඇති වෙන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය කරනවා. ඒ වගේම අපි දන්නවා කේන්දරේ 8 වෙනි කියලා කියන්නේ විවාහක පාර්ශවය. ඒ කියන්නේ විවාහ වෙලා ඉන්න පුද්ගලයාගේ පිරිස
संबंधे तृप्ति होंदी कथाकरण वातावरण दखिंदे इतपोट उत्तर दी अभी सामजे गता मे अभी लंका सामजे दिए गता सीट अणुवा अभी तो मठ अंश भाग्य इतकोट मम विवाह विला इन पार्श्वे अम्मा इन पिरीस दखिन्नी मम विवाह विला इन पुद्गले अव ये मुखद हेतु मठ अंश भाग्य हदीलासा ये पुद्गले दुख दिनो अंड इतन दी मंगल विवेचने वातावरण विनस्वी जीवन विवेचने ये तेक्म मम ये मिनसुम दखिन्न विनस्वी जीवन अंडसा मे विवाह विलायन पार्श्व तेक् सिद्धवेन गणुदेन तरम दुरट विनाट मिथन अभिगता मरणे कोई वगैद हंदि संबंध बलपैम कोई वगैद विवाह पार्श्व संबंध कोई वगे बलपैम सिद्धवेन्नी या जीवित हमे रोग संबंध मत इमेजन कथा हाई अभी इधटे केन्द्रे नम वेन कथा केन्द्रे पुण्यस्था पुण्यस्थाने केन्द्रे नमवेन्न केतु तेंपत्तेन कोट ए पुद्गले आगम संबंधी धर्म संबंधी लुकु नेमुरुवकट यनवा ए पुद्गले पोतपत कियोनवा धार्मिक वातावरणे अध्ययनय करनवा ए पुद्गले इगेन गन्न उत्साह करनवा ए पुद्गलेयट होंद अवबोधयक निर्माणय करगन्न पुलुवन हेकियावक तियेनवा एत एक्कम गत्ताहम मेयागेन वैडिहिटियन्ट टिकक अशुभवादी वातावरणयक् तमा दकिन्न तियेनवा මොකද මේ දැනුම රැස් කරගත්ත පුද්ගලයා අනිත් පුද්ගලයාට අවවාද අනුශාසනා දෙනව මිසක් ඒ පුද්ගලයාගෙන් යම් කිසි දෙයක් අහන් ඉන්න ඒ පුද්ගලයාගේ දැනුම ලබා ගන්නවට වඩා ඒ පුද්ගලයාට අවවාද අනුශාසනා දෙන්න තමයි ප්‍රියත්වයක් දක්වන්නේ. එතකොට මේ කේතු මෙතන කේන්දරේ නම වෙන්නේ තැන්පත් වෙලා ඉන්න අයට ඉගෙනීම පැත්තට සුබයි දියුණුව පැත්තට එතකොට ගත්තාම තමුන්ගේ ආර්ථික වර්ධනය පැත්තට ඒ පැත්තට ටිකක් අසුභවාදී පැත්තක් තියෙනවා. අධ්‍යාත්මික වර්ධනයට ගොඩක් හොඳ වාතාවරණයක් තියෙනවා. හේතු කේන්දරේ නම වෙන්නේ ඉන්නකොට අධ්‍යාත්මිකව තමුන්ගේ පුද්ගලික වර්ධනය, තමුන්ගේ ශාරීරික අපීතුම භාවනා යෝගීව තමුන්ගේ චක්‍රහත විවෘත කරලා එයාගේ ජීවිතේ යම් කිසි ගමනක් යන්න පුළුවන් නම් ඒ ගමන යන්න එයාට ලොකු සහයෝගයක් දෙන වාතාවරණයක් කේන්දරේ නම වෙන්නේ ඉන්නවා. මේ මෙතනදී අපි කේන්දරේ පුණ්‍යස්ථානයෙන් අපි කතා කරන උසස් අධ්‍යාපනය ගැන. ඒතකොට කේතු තැම්පත් වෙලා ඉන්නවනම් උසස් අධ්‍යාපනික කටයුතු සාර්ථකව කරගන්න බොහොම සුභවාදී වාතාවරණයක් පැහැදිලිව කේන්දරේ දකින්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඌ අපි ඉක්මටික්මට කරමු මොකද වීඩියෝ අප්ලෝඩ් කරලාදී පොඩි ප්‍රශ්න ටිකක් එල්ල වෙනවා. අපිට කේන්දරේ 10 වෙනි රැකියා ස්ථානය. අපි මේක කුම්භ ලග්නය කියලා ගත්තොත් ඒ කියන්නේ ලංකා කේන්ද්‍රය කියලා ගත්තොත් කුම්භ මීන මේෂ වෘෂභ මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘෂ්ටික හරි එතකොට දැන් මේ කේතු ඇතුල් වෙලා තියෙන්නේ මෙතනද මේ කුම්භ ලග්නය කියලා ගත්තොත් ඈ මේක ගිය ආයෝගිකයින් අපි මිනිස්සුන් සාමාන්‍ය ජීවිතේ අපි ප්‍රභූවරු නෙමෙයි මට ස්ටුඩියෝ නෑ ඉතින් තියෙන ෆෝන් එකෙන් තමයි ගහන්නේ අපි ඕවා කරගෙන යන්නේ ඈ තුම්පා යනවා පාරේ ඉතින් ඒ වගේ පොඩි පොඩි ගැටලු තියෙනවා එතකොට අපි කතා කරේ කේන්දරේ 10 වෙන්න ඕගොල්ලන්ට බලන්න පුළුවන් නම් 2019 ජනවාරි මාසේ 2019 ආරම්භයේදී අපි ලග්න පලාපල විග්‍රහයකට ගියා ලංකා කේන්දරේ කොයි වගේද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් ඒ කියලා කියන්නේ මේ ලග්නේ රාශිකයක් ආරම්භ වුණා මේ ලග්නේ රාශිකයක් ආරම්භ වීම මේ ආරම්භ වීම නිසා ආර්ථිකමය ලොකු අරගල වාතාවරණයකට අලුත් දේවල් සොයාගෙන යන වාතාවරණයකට ජීවිතේ අලුතෙන් පටන් ගන්න දේවල් වලට අලුත් දෙයකට අත දා ගන්න ඕනයි කියන වාතාවරණයකට ජීවිතේ ලක් වෙන වාතාවරණයක් බොහොම පැහැදිලිව දකින්න තියෙනවා අපි ඒක ගැන කතා කරන්න ඕනේ අපි මේ කේතුගේ ග්‍රහ පීඨීම ගැන කතා කරමු එතකොට කේතු හකුලෝල තියෙනවා ඒ කියලා කියන්නේ රස්සාව කියන එක එතනින් එහාට ඩෙවලොප් වෙන්න දෙන්නේ නැහැ. අද රැයට හිතනවා මම අතන්ට ඇප්ලිකේෂන් එකක් දානවා අතන්ට ඇප්ලිකේෂන් එකක් දානවා මම ඇප්ලිකේෂන් ටික ලෑස්ති කරලා හෙට උදේ වෙනකොට ඉන්ටර්වියු යනවා ඒ වුණාට උදේට නැගිට්ටට ඒ වැඩේ වෙන්නේ නැහැ. හිතර හිතනවා විතරයි. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැති වාතාවරණයක්. ඒ වගේම රැකියාවේ වර්ධනයක් කරා යන්න අපහසුතාවයක් ගොඩනගනවා. ඒ පුද්ගලයා ඒකාකාරී පරිසරයක ඒකාකාරී වාතාවරණයක රැකියාව එතනම ඉඳගෙන අවුරුදු ගාණක් කරන්න පෙළඹෙනවා. එතකොට එතනදී විශේෂයෙන් ගත්තාම
केतु महादशावगे गतवेनवान ये पुद्गलयागे धनहिस्स गेन कथा करन केंद्रे दहवेन निसा धनहिस्स आश्रित गटलुकारी तत्व मतुवीमे वडीद गडबुत निर्माणे එතකොට තාත්තා ගැන කතා කරන ස්ථානයේදී කේතු 10 වෙනි තැන්පත් වෙනවනම් එතනදී තාත්තගේ රෝගී තත්ත්වවල වර්ධනයක් බොහොම පැහැදිලිව දකින්න පුළුවන්. එතකොට අපි කරුණු කාරණා තුනක් ගැන කතා කරුවා කේන්ද්‍රයේ 10 වෙනි. ඊළඟට අපි යනවා කේන්ද්‍රයේ 11 වෙනි කේතු තැන්පත් වීම කොහොමද කියන එක සම්බන්ධ. මෙයාගේ දැනුම පාවිච්චි කරලා මෙයාගේ මොලේ පාවිච්චි කරලා සියලුම ලැබීම් ලබා ගැනීමේ හැකියාවක් තියෙන තැනක් තමයි केंद्रीय कोलोस्वेन ये कोलोस्वेन केंद्रीय केतु तैम्पत्तिला इन्ने कोटे विशेषण गुरु ग्रह है ये मन्नत्तम बुद्ध ग्रह है ये दृष्टि वैटनवाना ये पुद्गले स्वरूपी पुद्गले पिनवाता वर्ण्यत्तियो वो केतु महादशावल वल्लदी जीविते ताम सुबोधि ग्रह पीतीन मटर को हंदतम होंदाई रह लेबी हंदतम लेबुन केतु महादशावल कीर मनुष्येंगे केतु केंद्रीय कोलोस्वेन नेति पोड़ा चेक कर ला बलान ये मन्नत्तम ගුරු ග්‍රහයක දෘෂ්ටියක් බොහොම පැහැදිලිව වැටිලා තියෙන්න ඕන. එතකොට මේ කේන්ද්‍රයේ 11 වෙනි කියන තැන කේතු තැන්පත් වීම බොහොම සුභවාදී වාතාවරණයක්. ඔක රාහුගේ නිර්වචනයේදී 11 වෙනි රාහුටත් බොහොම සුභයි කියලා කිව්වා වගේම ඒ රවි ග්‍රහයකත් කෝටියක් දෝෂ භංග කරන ග්‍රහ පීඨීමක් තියෙන සම්බන්ධයෙන් අපි කතා කරමු. එතකොට මේ 11 වෙනිදී විශේෂයෙන් ලැබීම පැත්තෙන් හොඳයි ධනය රැස් කර ගන්න පුළුවන්, දේපල හිමි කර ගන්න පුළුවන්. තමුන්ගේ බුද්ධිය පාවිච්චි කරලා තමුන්ගේ ජීවිතේ ජයග්‍රහණය කරා යන්න පුළුවන් වාතාවරණ වලට ලක්වීමේ ඉඩකඩක් තියෙනවා. බොහොම පැහැදිලිව එතන 11 වෙන කියන එක සුභවාදී තැනක් හැටියට හඳුන්වන්න පුළුවන්. මම අර කලින් කිව්වා පස්සේ තේරෙයි කියලා 3 වෙන, 5 වෙන, 9 වෙන, 11 වෙන. මේ රාශි හතර හේතු තැන්පත් වීමේදී සුභවාදී ප්‍රතිඵලයක් අරන් දෙන වාතාවරණයක් මගේ දැනුවාලට මේ වෙනකොට අවබෝධ වෙන්න ඕන තත්ත්වයක් තියෙනවා. ඊළඟට යමු අපි කේන්දරේ 12 වෙන. මේ කේන්දරේ 12 වෙන කේතු තැන්පත් වීම විශේෂ පීඨීමක්. ඇයි විශේෂ පීඨීමක් කියන්නේ? එක පැත්තකින් වියදම කියන එක හකුලෝලා තියෙනවා. වියදම් කරන්නේ නැහැ. ඒ වියදම් කරන්නේ නැති නිසා ඒ පුද්ගලයා යන ගමනත් අඩුයි. ඒ වුණාට වියදම පුළුවන් තරම් උපරිම අඩු කිරිල්ලක් කරනවා. කේතු 12 වෙන තැන්පත් වෙනකොට විශ්වයත් එක්ක සම්බන්ධ වෙනවා. ඈ ඒ විශ්වය ගැන කතා කරන එතකොට විශ්ව ඥානය ගැන කතා කරන විශ්වයත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව වර්ධනය වීමකට ලක් වෙනවා. අපි දැකලා තියෙනවා සාමාන්‍යයෙන් කේතු 12 වෙනි ඉන්න මිනිස්සුන්ට මොනවා හරි කරදරයක් ප්‍රශ්නයක් ගැටලුවක් එන්න තියෙනකොට එයාට ඒක දැනෙනවා. එයාට විශ්වය විසින් පණිවිඩයක් දෙනවා ඔයාට කරදරයක් ප්‍රශ්නයක් වෙන්න ඉන්න වාගේ පෞලේ මිනිස්සුන්ට ගැටලුවක් එන්නේ. ඔයාට ජීවිතේ මේම බාධා ගැටලු වෙන්නේ එන්නේ කියන එක සම්බන්ධයෙන් ඔයාට ඒක දැනීමක් මනසට නිර්මාණය කරනවා. ඒක විශ්වයත් එක්ක සම්බන්ධ වීමේ හැකියාවක් නිර්මාණය කරනවා කේතු 12 වෙනි ඉන්නකොට. එතකොට අපි කිව්වා වියදම අඩු වීමක් තියෙනවා. එතකොට අපි කිව්වා විශ්වයත් එක්ක සම්බන්ධ වීමක් තියෙනවා. ඒ වගේම මේ පුද්ගලයාට අර කේතු 12 වෙනි කියලා කියන්නේ ලෙඩ රෝග එතකොට ගත්තාම ලෙඩු ස්පිරිතාල එතකොට හිරගෙවල් ගැන කතා කරන අන්න ඒවල සාත්තු සේවා කටයුතු වලට නෙමුරු වෙලා පිනක් දහමක් කරගෙන ජීවිතේ සන්තෝෂෙන් ඉන්න ඕන යන තැනකට දෙයක් රැස් කරගන්න ඕන කියන මානසික මට්ටමක් ගොඩනගන තත්වයකුත් තියෙනවා. ඒ පුද්ගලයාගේ ජීවිතයේ අනු වෙනුවෙන් කැප වෙන්න වැඩි කැමැත්තක් දක්වන වාතාවරණයකුත් තියෙනවා. හොඳයි කාල වේලාව යනවා බොහොම තදේට මම හිතන්නේ රාශි 12 සම්බන්ධයෙන් මට පුළුවන් උපරිම සහයෝගයක් ඔයාලට දුන්නා. මම විශාරද මහාචාර්ය බන්දු නෙමේ. නමුත් මේ පාඨමාලාත් එක්ක මේ මිනිස්සු රැවැට්ටීම වළක්වලා ඔයාලව මේ කේන්දරය සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයකට අරන් ගිහිල්ලා ඔයාලට මේ ජ්‍යොතිෂ්‍ය දැනුම කවදා හරි දවසක ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වෙන වාතාවරණයක YouTube channel එකක් හැදීම ගැන මම තෘප්තිමත් වෙනවා. ඒකට අපිට දාලා තියෙන කමෙන්ට්ස් ඒකට සම්බන්ධ වෙලා ඉන්න අය මම හිතන්නේ මේ මේ මෑතකදී 13000ක් වගේ පැන්නුවා සබ්ස්ක්‍රයිබර්ස්ලා. සමාජයත් එක්ක දිහා බලපුවම ලොකු ගාණක් නෙමෙයි. නමුත් මම දකින විදිහට සෑහෙන ගාණ. ඒ 13000 ඉගෙන ගන්නවා කියලා කියන්නේ ලොකු දෙයක්. ඒ 13000ක් ඉගෙනගෙන ඒ තත්ත්වයට පත් වෙනවා කියලා කියන්නේ වංචාකාරයෙන්ගෙන් බොරුකාරයෙන්ගෙන් එතකොට මේ බොරුව කියන එක තියාගෙන ජීවිතේ හම්බ කරන මිනිස්සුන්ගේ රැවටීම වැළකීලා ජීවිතේ හරි තැනකට
යොමු වෙන තත්ත්වයක් තියෙනවා. හොඳයි. එහෙමනම් කේතු සම්බන්ධයෙන් මම දන්න තරමට ඔයාලට අවබෝධ කරලා දුන්නා. නමුත් මේ කේතු තැම්පත් වෙන මම කලින් කිව්වා වගේ උච්චතාවයේ නීචතාවයේ මත තැම්පත් වෙන අවස්ථාව මත මේ හැම දෙයක්ම වෙනස් වෙන ස්වරූපයක් තියෙනවා කියලා බොහොම පැහැදිලිව අවබෝධ කරගන්න ඕන. හොඳයි. අපි ඊළඟ වීඩියෝ එකේදී නැවත වතාවක් හම්බ වෙනකන් මම මෙතනින් නවතින්නම්. මේ රටේ තියෙන කොරෝනා වාතාවරණය ඇඳිරි නීතිය සම්බන්ධයෙන් මේ ගැටලුකාරී තත්ත්ව සම්බන්ධයෙන් අත්‍තරම අපිට බොහොම කනගාටුයි. ඒකට මම මුලින් වචනයක් කියන්න ඉති තියාගෙන හිටියා. නමුත් අර කාල සීමාව නිසා මම පොඩ්ඩක් මෙයා වුණා. ඒක සම්බන්ධයෙන් ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් බොහොම කැප වෙලා කල්පනාවෙන් ඒ දෙන උපදෙස් වලට අනුව ගෙවන්න. එතකොට ඔයාලට ගැටලුවක් වෙන එකක් නැහැ කියලා අපි විශ්වාසයක් තියෙනවා. කොහොමත් ඉදිරි කාල සීමාව ලංකා කේන්ද්‍රයට අනුව ටිකක් සෑහෙන අසීරු වාතාවරණයක් තියෙනවා. එක පැත්තකින් ආර්ථිකය, එක පැත්තකින් රස්සාවල්, එක පැත්තකින් ගත්තාම ශරීර සෞඛ්‍ය. ඕක හොඳ අවබෝධයකට යන්න පුළුවන්. 2019 අවුරුද්දේ ලග්න පලාපල කොයි විදිහටද කිව්වේ කියන එක සම්බන්ධයෙන් වීඩියෝ එක බැලුවොත් අපිට එළියට බහගන්න බැරි අමුදා බැරියර් මැද්දේ යන්න වෙන, පෝලිං වල ඉන්න වෙන ජීවන රටාවක් ජීවන කාල සීමාවක් තමයි මේ ගෙවෙන්නේ. ටිකක් පරිස්සමින් හොඳින් සීයෙන් අවබෝධයෙන් ජීවිතය ගෙවන්න. එහෙනම් මම නවතින්නම්. වල හැමෝටම තිරුවන් නිවසට.